අර මාර්සිංගේ ගෙදර ඉන්න අයට විඩ්‍රෝ වෙන්න කියලා ඕඩර් කරාද? ඔව් මම කිව්වා. ඒගොල්ලෝ තාමත් තියෙද? නෑ, ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා ඒකයි. තේරුමක් නෑ. අපේ මිනිස්සු ගල කාලනාස් වෙනවා විතරයි. එතකොට ඉන්වෙස්ටිගේෂන්ස් අපිට වෙන අයක වෙන පැත්තකට හරවන්න. අපිට හිතන්නේ මේක මාර්සිංගත් සම්බන්ධ වැඩක්. මිනිහා දන්නවා මෙතන අලගිය මුලගිය තැන් සේරන. ඒත් අපිට කියන්නේ කොටින්ම ගිරනම් මිනිහා අපි හේ ඉන්නවටත් කැමති නැහැ. ඒගොල්ලන්ගේ අකමැත්තෙන් අපිට හින්දත් බෑනේ. දැන් අපි මොකද කරන්නේ සර්? විශේෂෙන් දෙයක් කරන්න ඕන වෙන්නේ. මිනිහාගේ පිටිපස්සෙන් ඉන්ෆෝමර් එහෙමම තියන්න. අපිට වැඩි මහන්සින දෙයක් නැහැ. හිබේට මැත් එළිවේ. ආ සර් මං අර ගේ ගැනත් ඉස්තරියක් හොයාගත්තා. ගෙදර කි? මොන ගෙදර? අර සර් මට දුන්නේ මං කිව්වේ ඒකට කොල්ලෙක් ඉන්නවා කියලා. ආ. රයිට් රයිට් රයිට්. වයි වැඩි හොඳට කරමු. Thank you sir. මට ඕනේ පවුල එක එක්කෙනාගේ විස්තර වෙන වෙන. මට ඉක්මනටම හොයාගන්න පුළුවන් වෙයි සර්. මම ඉස්සෙල්ලම බලන්නේ ඒගොල්ලන්ගේ විශ්වාසය දිනා ගන්න. ඔව්. නැත්තම් කතා කරන්නේ. මට විශේෂයෙන් ඕනේ ඉන්න අයගේ නම් ටික. හ්ම්? පුළුවන් සර්. මං අහගන්නම් නම ගම රස්සාව ගුඩ් වයින් දිගටම වැඩේ කරගෙන යන්න කවයකට අපි කවුරු ඉන්නවද මං ඔයාට හදපත්ලින්ම ස්තුති කරන්න කතා කරේ ඒ මොකටද හේතු නම් ගොඩක් තියෙනවා ඒව එකින් එක කියන්නේ ඔව් හැබැයි මේ මං වැඩක් මැද්ද ඉන්නේ කමක් නෑ කියන්නේ අද ජයප්‍රති මට වෙඩි තිබ්බ නඩුව තිබුණානේ ඔව් මං දන්නවා ආ එතකොට ඔයා දැනගෙනම දාවේ නැත්තේ නෑ ඉතින් මං එන්නේ උසාවියේ මාව කැඳෙවුවොත් විතරයි මේ පාරමට අවශ්‍යතාවයක් තිබුණ නෑ එතකොට ඔයාට යුතුයකමක් නැද්ද ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නිසාවත් එන්න නදී මම මේක විමර්ශන නිලධාරියා මට ඇවිත් සෙනගස්සේ ඉඳගෙන ඔයාගේ නඩු බලන්න බෑනේ හරි එකකමක් නෑ කියන්නකෝ ඔයා ඇයි ජයම්පතිගේ අපදික් කරන්න විරුද්ධ නෝනේ මට ඒකට විරුද්ධ වෙන්න බෑනේ අනිකේම විරුද්ධ වෙන හේතුවකුත් නැහැ. මේ ඔයාලා පුළුවන් දෙමාව හම්බ වෙන්න. දැන් දැන් කොහොමද එන්නේ? ඇයි? ටිකකට එලීට යනවා කියලා එන්නේ. එහෙම බෑනේ. ටිකක් තේරුම් ගන්න. ඇත්තද? කමක් නැහැ රොහාන්. ඔයා ඔතනම ඉන්න. හැබැයි මට අපව කතා කරන්න එපා. ඕකේ? ඔයාලා දෙක කතාව තේරුම්? තේරුමක් තියෙනවා. ඔයාට ඕනේ ජයම්පතිව එලීට දාලා උලවම මරවන්න. ඒක යෝනේ. අද මේ ඔයාගේ මෝඩ කතා වලට උත්තර දෙන්න මට වෙලාවක් නැහැ. මං තියෙනවා. බයි. ඒස නදීට තරහ ගිහින්. තව එකක්. මට ඕනේ එහි යන්නේ නැහැ කි විස්තර. දැන් ඉතින් මේක මේ ප්‍රශ්න මාලාවක් වගේ දිගට මහගෙන යන්න එපා. ක්‍රමක්‍රමයෙන් ටික ටික දැනගන්න. හරි සර්. මට පුළුවන්. දගෙන ඔකිලේ වැඩේ කරා. හා? මට මේ මගේ ෆෝන් කෝල්ස් එන හැන්ඩ් එකත් වඩ වැඩක් කරගන්න වෙන්නේ. සෝරි සර්. අද යන්න. අපේ බේබි ඇවිල්ලා මාත්‍යා දයාවංශ මාත්‍යා නෝනා අපේ බේබි ඇවිල්ලා ඔච්ච මොකද මේ සත්තේ බේබි පව් කරලත් නෑ නෝනා අපි පව් කරලත් නෑ බේබි ආවා බේබි ආවා කොහෙද වලාමයි මං ගේට්ටු යදී නෑ නේද ඉංගොනෝ ගිහලා ගේට් කරපන් නෝනි එළියේ මගේ රත්තරන්දුව ඔයා ආවද අනේ මගේ රත්තරන්දුව ඔයාට කරදර වෙන්නේ නැහැ නේද උන් ඔයාට කරදර කරන්නේ නැහැ නේද දුව නැහැ අම්මා
मारे किसी प्रश्न को नहीं है कहूँ तो वाव आरके नहीं है कोई तो उंगा आवे त्याग रही हिटी वाह उंगा अंदर गाने पुलो अंदर उंगा आठ खाने दर कला दो मैं 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 इस साल मेला मेरे पोटा हुस्म करना देना वाह इधर बसे खाने बोलने बोल हर देना प्रश्न या कहाँ ने दिया ना एक तुंगा नु हानो मैं तेरा उंगाव निदास करा दे एम नतंगो या पैनल आवद एगलो माव निदास कला एम को देख पाटम वांदिया को दिल्ला न तू रत्ने देन ओ इतिहास कथा कर वडक नै ने धोनी गेदर आवने पैनल हरि एविदल हरि पीरल हरि केल्ला गेदर आवने एकल अपि दिबु प्रश्न देन इतिन ओवा कले काउद मोकडद कले किला वडक नै ने एहम केला कोमद මට අයිපී වීරසේකර විශේෂයෙන්ම කිව්වා බැරි වෙලාව දුව කතා කරොත් එහෙම ෂේප් එකේ අහලා දැනගන්න කියලා උන් ඉන්න ඒරියා එක උන්ට නොදැනෙන්න මොකද එතකොට එතන ඩිටෙක් කරලා බලමු කිව්වා මිය දැන් අහවල් මගුලට සම්දි දෙක් කරන්නේ කෙල්ල ගෙදර ආවට පස්සේ ඉන්න මං අයිපී වීරසේකර කොල්ල හැදේ මේ 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 අනේ අම්මා පල්ලා ඔහෙට අන්දකයිප කැවිලාද හා මං සැලේකුත් කිව්වනේ පැනමුක මං ওই පොලිසියට කෝල් කරන්න පුරුදු අතරගන්න කියලා ඒ වුණාට ඉතින් දුව ආවයි කියලා කියන්න බෑ. හරි හරි ඔක දැම්ම කියන්න ඕනේ. ඔක ඔක හිමීට දැනගත්තම ඇති. අනිත් එක ඉතින් ඌ දෝණිය හොයාගන්න කියලා මෙලෝදයක් කරා. අපි මුර කර කර හිටියා මිසක්ක. පොලිසියෙන් ඔබ්ජෙක්ෂන් එකක් පාවෙන තින්ද හොඳට ගියා. ඔයා රටේ ලෝක ඉන්න මිනිස්සුන්ට බැන්නට ඔයා කරලා තියෙන්නේම මෝඩ වැඩ. ඔයා මොකටද නදීට වෙඩි තියන්නේ කි? ඒක හරියටම දැනගත්තේ මං අද. ඒක වෙච්ච විදිහ ඔයා දන්නේ නැහැ නේ. මාර සිංහයා තමයි ඔකට මාව පැටලෙව්වේ. ඌට තමයි වුමනාව තිබුණේ නදීව මරන්න. ඌ එක මගේ පිටින් ඇරියා. පැටලව ගත්ත කියන්නේ මොකද්ද? ඔයා බබෙක්ද? එක එක මිනිස්සුන්ගේ උගුල් වලට අහුවෙන්නේ. ඔකට තේරෙන්නේ නැහැ නේද? මං හිටපු තැන වාහිටියා නම් ඔයාට තේරෙයි. පොලිසිය ආද මගේ අපදික්කරනට විරුද්ධ වුනේ නැත්තේ මේ මිනිසුන්ට මොකක්ද මං ගැන විශ්වාසයක් තියෙන හින්දානේ කවදා හරි ඇත්ත එළිවේ බලමු එළිවේ එළිවේ බලාගෙන මං කිව්වනේ උම්මාව රැවට්ටුවා මම රැවටුණා එහෙමයි කියලා මගේ පිටම වරද පටවන්න එපා සිතුමිනේ ඒව හැම වෙන්න හේතු තිබුණා මේ හැම දෙයක්ම උනේ ඒ හේතු උඩ ඔයා හංගගෙන ඉන්න අනිත්‍යවත් පොලිසියට කියලා උසාවියෙන් සමාව ගන්න බලන්න මම මොකුත් හංගගෙන නෑ සිතුවිලි වෙච්ච හැම දෙයක්ම මං කියලා දෙන්නේ ඔය නදී කියන ගෑණි තමයි මේ සේරම කරන්නේ ඌට අර වෙඩි තියපු වෙලේ මැරිලා ගියා නම් ඉවරයි ඔය ඔය තාම හැදිලා නෑ මෙහෙම ප්‍රශ්න ඉවර කරන්න බෑ දැන් බලන්න එක ප්‍රශ්නෙට ප්‍රශ්න කීයක්ද ඔව් ඉතින් කවුද ඒවා කරේ ඔය නදී කියන ගෑණි ඒ කියන්නේ තමයි මගේ පවුලත් කෑවේ මට නම් ඒ වෙලාවේ මුකුත් හිතා ගන්න බැරි වුණා දයාවංශ කෑ ගහනකොට තමයි මන් දන්නේ ඔයා නැහැ කියලා ඒ වෙලාවේ තමයි මට තේරුනේ උන් ඇවිල්ලා තින්නේ වාව පැරගෙන යන්න කියලා ඔව් ඉතින් උන් කලින් කියලා යන්නේ නැහැ නේවත්නේ ඊට පස්සේ මං ටක් ගාලා රොහාන්ට කතා කළා හොඳ වෙලාවට මං ළඟ රොහාන්ගේ නම්බර් එක තිබුණා ඔව් ඊට පස්සේ ඌ ඇවිල්ලා වටේට ඉව කරලා කවුද ආවේ මොකටද ආවේ කොහෙටද ගියේ ඔක්කොම කියලා ගියා අනේ නිකන් මේ ඉන්නවා හලෝ මං ඉතින් මේ වෙච්ච දේනේ කියන්නේ ඊට පස්සේ විනාඩි 15කට පස්සේ ඉන්ස්පෙක්ටර් පොලිසිය කට්ටියකුත් එක්ක මෙහෙට ආවා. ඒ වෙලාවෙ ඉඳන් දෙන්නේ ගාඩ් එකට දාලා හිටියේ. මං හිතන්නේ මාව නගගත්තේ වෑන් එකකට. විනාඩි 10කට 15කට විතර පස්සේ මාව බිමට බස්සලා ඇස් දෙක ලිහලා ඒකළු ගියා. ඔය එහෙම නිසම අඳුනගත්තද? කොහොමද රත්නිය අඳුනගන්නේ ඇස් බැඳලා තිබ්බම? නෑ මම මේ අහන්නේ ඇස් බැඳින්න කලින්. මිනිස්සු ටිකක් හිටියා. හැබැයි මම ඒගොල්ලෝ අඳුරන්නේ නැහැ. කරදරයක් කළෙත් නැත්තම්, කප්පමක් කිල්ලුවෙත් නැත්තම්, ඇයි උන් මෑව කිඩ්නැප් කරේ? මගෙන් දහන්නේ. නෑ, ඉතින් මම මේ ඇහුවේ. ඕක ඉතින් මගෙන් අහල වැඩක් නෑනේ. ඇයි කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ ඔය කිඩ්නැප් කරපියෝ. හැබැයි රත්නේ, දැන් සමහර විට මෙහෙම දේවලුත් වෙනවා. වැරදිලා පැහැර ගැනීම. සමහර විට මේකත් මේ හැම දෙයක් වෙන්නේ ඇති. වීරසිංහගේ දුව අරගෙන එන්න කිව්වම මාරසිංහගේ දුව අරගෙන ගියා දන්නේ නැහැ වැරදිලා මොකෝ ඒ වැඩ කරන හුඟක් උන් ඇත්තටම මෝඩයෝනේ මං හිතන්නේ මේකත් නේ එහෙම වෙච්ච දෙයක්
දුවට යන්තම්වත් මතක නැද්ද මේ මිනිසුන්ව? දැන් සැරයක් කිව්වනේ මතක නැහැ කියලා. ඇත්තමයි අම්මි මට මතක නැහැ. මේකනේ. අපි මේ දරුවව වෙහෙස කරන්න හොඳ නැහැ. දෝනි යන්න. ගිහිල්ලා මොන හරි කාලා නිදාගන්න. මට හිතෙනවා වීරසේකරට දැන් මං ගැන සැකයි කියලා.
इधर माँ बस ऐसे कि पोट्टे के टेक्कर के किसी में हेतु अपने तो सुनो ने वीर से एक तक किया ने वामटा सिग्नल डाला दाखुन ठहरोने की बोलो तुम अंगाने इंदा उगे पिटे बस तेरे अन्न कोटा परिसमी यान डोने जायम पति का न तीन ऐसा कितने अडवेला वगे एक ने आप वो व्यपदिक करे मैं एक आप डाला आप वो कोटकर गाने बैठे थे ऐसे कोटे कोमा तापो व्यपकान ने बैठे सदनों ने दें पिस्तौल डाला ने मैं काल तो अब कुदा लवा तो कबानी पत्र हरवाने बैठे मां की हुए एको कवाल लगन बैंदगन कूड़ कर गान डोने ये मन नेतां ट्रांस करला अपी डोने की दागान डोने भाई वे देवनी कमेने इच्छल ली थी ने मानो नारक विदेर खाता कलित ने मैं नित ने कामरे के दाला दोरे वाला तीपे वितरा उन काउरत द्वारते का खाता करें ने तो नहीं ए मिनिस मटे वैडी मूड दोलने वो भी फोन नहीं करेंगे ना नहीं 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 अंगेराते हैं ना हेलो आ आप सर मामे बानु का मातक दर्नित में आ ओ ओ अम्मा तेरे का बहुत मज़ा बाड़ी की निवाली इन्हीं माँगा दाने में क्या ने बानु का मम्मी कथा करे मैं वो आप परिश्रमी गिया थी केला बना ओ ओ किसी प्रश्न को नहीं है आ ये ना गंदे कौन द गिदर था के किसी प्रश्न एक नहीं होंडिंग इन नॉन अंगित चला। अने थैंक्स बानु का। एना मंतिया ना। बाय। आ, हरे हरे हरे। बाय। मांगी एक ही वे गेदर एक का या। मैं की गीला हाथुरा गावर रिंगो। देखा कमान ना किये मुको। बैठे क्या नेगने मेने बा। हाथुरा करे गेदी पिटिंग की उस्सांग गीला गेगा वाताले मारू ना। නම්බන් තෝමස් අය අපිට වැඩක් බාර දෙයිද? වසලැජ්ජා වයි සිද්ධු වුණා. මේ සීන් එකේදී දුෂ්ටයා කවුද කියලා හොයාගන්නත් බෑ. වීරයා කවුද කියලා හොයාගන්න. දෙන්න පැටලි. මේ උඹලට චූන්. මම මේ ඔළුව ගිනි අරන් දඟලනවා. සිසර් බොස් අපි මේ කිව්වේ මේ. ගාමිණී මෙහෙම කියොත් ඉස්සරහට අපිට අඬන්න තමයි වෙන්නේ. දැන් සුදු නෝනා වැඩ ටෙන්ට් වෙලා ඉන්නේ. සුදු නෝනා සීන් එකට එන්ට් උනා කියන්නේ තත්ත්ව බයනක්. තෝමස් අයියා කෙලින්ම ඕඩස් දෙන්නේ සුදු නෝනාට. හේමුනාම ඉතින් අපිට හුලන් තමයි බිබින්ට වෙන්නේ. දැන් ඉතින් ඔක් කල්පනා කර ඇති සීස බොස්. කල්පනා කරන්න නැතු බම්බු ගහන්නද? මොකක් හරි ප්ලෑන් එකක් ගහන්න ඕනි. උඹලා ටිකක් හිතපල්ලා මගේ මොලේ මෙල්ලිලින් නැතු. කොහොම හරි මේ ගෑණි සීන් එකට එන්ට් වෙන්න කලින් ෆුල් ස්ටොප් එකක් තියන්න ඕනි. ගෑනුන්ගේ මොලේ හැඳිමිටයි තරම කියලා කිව්වට ඒක කියලා තියෙන්නේ මේකේ වත ඇරලා. एक ही आप इटा गेम आप देन रखा ली? अभी एक इटा गेम आप देन लोनी।